ද දර ක් ො ක ොොේ.

එතකර අපි බලම්පපුතේ මේ වාශ්පි කරය මගින් කොහොමද සිල නේ වෙන්න කියනැක පුතේ අපි ගේෙනවා ඒපරේ කෝලින එකක් පපුතේ ෆයි් වාශ්පි කරනේ පරේන් කල නැක කියන්න්න ඒපරටියවු කෝලිනෙක් පපත, කොහමද වා්පි කරන මගින් සිල් න වෙන්න පපුතති විශේෂයෙන්ම මේ ආරක්ෂිත ගහ තුල පපුතේ කො මද ක ල සිද න ආර ද පපුතේ කතාකල විශේෂෙන්ම අපි ආරක්ෂිද ගහ වර්ගන කතාව කර පතිේ වර්ගරන කතා කර බලමුදේ පුතේ මේ කුඩා ජලබින්දදු වාශ්පිී කනීම දී පතේ අපි දන්නවා ඒවා. ද්‍රව වායබවට පරිවර්තනවීම සොදා ශක්ති අවශ්‍යයපුති. අපි දන්නවා සාමාන්‍යෙන් පපුති මේ ජලය වාශ්පීකරණයවීමම සොදා ප්‍රධාන වශයෙන් පපුති අපි දන්නවා මේ ජලචක්්‍රේග ඔොපු දන්නවා. සාගර හා මුහදුවල තියන ජලයපුති. ඒවගේ අපි දන්නවා ශාකවල තියන ජල සාගර හා මුහුදූලතියන ජලේපති රත්වෙනකුට අපි දන්නවා වාශ්පී කරණය වෙන පපුති. ජලය ඒවගේ අපි දන්නවා. ශාකවලින් ජලය වාශ්පාකාරෙන් දැන් සාගර හා මුහදුවලින් සිදුවන වාශ්පිකරය හැරමුකට පුතේ, සැලක යුතු ජලවාශප ප්‍රවාණයක් වයිගෝලිට ආදාානය කිරීම සිදවෙන්නේ පුතේ මේ ශාකවල සිදුවරන වාශ්පී උත්වේදන ක්‍රියාවලේ මගින්. අපිදන්නවා ශාකෙකින් ජලේ වාශ්පාකාරෙන් සහ. ත්වේදන කියන ක්‍රියාවල ගකෙන්මවායිගොලට එකතු කරන්න ජලප්‍රමන තම පපුතේ අප වාශපිී උත්ස්වේදනය කියලා කියන්න ඉතින් පපුතේ ශාකවලින් ජලය අපිදන්න වාශ්පාකාරෙන් ඉවත්ීමේ ක්‍රියාවලට අප කියන ්‍රන්ස්පිරේෂන් කියලා උත්වදන ක්‍රාවලි කියලාපි කියන දයි පපුති. හොඳයි ද පුතේකොට මෙන්නම මේ ක්‍රියාවලි සඳහ අපි දන්නවා ශක්තිය අවශ්‍යයපුතේ යි් මේ තාපවත්තු ජලමාශ් පතමයි පපුතේ අපිදන්නවා ජලය තමයි පපුතේ ශ්පි කරනයට පත්වයන්නේ උස්තත්ේද. අපි දන්නවා ජල වාශ් පාකාරයෙන් තුති ගන් කිරම සිද වෙන ලි ලිගමන් කරල පපුති. අපිදන්නවාම මේ ජලවාශ්ප ණී බවන වෙලා වලාපුරු නිර්මාණය වෙලා ජලචක්‍රදි නැවත පේ ජලචක්‍රදි ජලය අපි දන්නවා ඉවිධ ස්ථානවල. විද අවස් පස අව න දක ගන ද්‍ර අවස් ි ල ක් ති විද ස් ාන ල විද අවස්ථා පස කරමින්. නැත ස් ාන පැම ක් ේ හැදි ද ේෂ ශ ප ැන කතා කන්නන ට ල ැන කතාග ේ ද කිය ේෂ ේ ශයතුල අපි දන්න පසහ. ජ ಯ සಂ පිළිබද ග ති ශේෂි ක ද විශේෂ ග ද್ති. ගේ ද్්‍ය ಸ පදති. ක් ಆ විද్්‍ය స్ ය පද್. ගැන කතාගන ද පපුතේ ශේෂෙන් ෝග විද්‍යාවාශසිත ජයීපදදි නතා කතාගනොට අපි මේ පස ජල අතර සම්බධාව පිළිබඳ විේෂෙන් කතා කරනතියන ද පපුතති රයි දේවල්ලපි මුල් ඒක කොල දොලපුතාලත්ක සාකච්චා ලවසන් කල තියෙන් එහන පතේ බැලමේ වාශපි කරන මගින් සිලන සිදුවන කහොමතික කාරේ පපරේටයෝ කොලල් එකක් සිදුව නාකාරය පුතේ අපිදන්නවා කොඩා ජලබින්දු තමයි පපුතති වාශ්පී කරනය වීමේදී ඒවා ද්‍රව වාය බවට පත්වවා පපුතේ රයි් මේ යිෝඩ පරිවර්තන වීම සද ශක්ති්‍ය වශය පපුති අපිදන්න. ඉතින් මේ ක්‍රියාවලී සදා ශක්තිය සපයෙන් ශූරය අපිදන්නව පති මේද පපුති මේ සාමාන්‍යෙන් සිදුවන ජලචක්ක්‍රය සඳහා මේ ශක්තිය සපයන මේ ක්‍රියාවල පණගන්න නැකිර අතමා පොති ශූරය ශක්ති ේදපුති රයි් නවත මේ ශක්තිය වර්සාාවවිදට පොළවට පතිතව වෙන නදපති පත්වම පිදන්නම ශක්තිය නේදපුති ආශ්පේක කරන විශ්ට ගුත්තතාපය කල කියන පපුති අපි තා විදට මේක නැවත පතිව වීම සිද න ප ති අපිදන්න පොව චක්කරේද. ති පුත මේ කුඩා ලබිඳද ශපි කරනය සිදුවීමේදී. ද්‍රවවායු බවට ද්‍රව වාය අවස්ථාවට පුතේ පරිවර්තදවීම සඳහා ශක්තිය අවශ්‍යය පුතේ. ඉතින් මේ ශක්ති අවශ්‍යතාවය සපුරා ගැනන්නේ පුතේ වායව පරිසරයේ ඇති තාප ශක්තියෙන් කොටසක් අවශෝෂය කර ගැනීම එක අපිපති වාය පරිසර මේ ශක්තිය ලැබෙන්න්නේ අපි දන්න නද පුතේ විශේෂෙන්ම අපි දන්න අපි මේ ශක්තිය ජලය වාශපිකරය ම සඳා පුතේ මේ ශක්තිය ැබෙන්න්නේි මේ ශූරය විකරනමගින් ශරය. තාේ මගින් පති ඉදින් මේ විශේෂෙන්ම මේ ආරක්ෂිත ගල තුල පපුති අපි දන්නවා මේ ශක්තිය අවශ්‍යාව සපුරර්ගන්න මේ වායව පරිස්සරය තියෙන තාපශක්තියෙන් කොටසක් අවශෝෂණය කිරීම ඉතිං වටිටාව සිල්ලරුවීමට බඳන්නන පුතේ මේ ක්‍රාවලේ මගින්ම මේ සම්සිද්ධිය පයෝග කරෙනන අපි දන්න රිතා ගාර තුළ වාශ්පී කරණය මගින් සිලනේ සිදු කරුලබනපුති මෙන් මේ සම්සිදධිය භාවිතා කරගනිීමින් පපු වටපිටාව සිල්ලීමකට බඳන්න පුතේ මේ සම්සිදධය උපයෝග කරන ත ග්‍රී උස්සකක් ඇතුළේ හරිතාගාරයක් ඇතුළේ මේ වාශ්පි කරන ක්‍රාවල මගින් සිල නි සුරන්න එකකයිපුතේ මේ පරයටට කෝලින් කිය හදුන්නන්නේ වාශ්පිරන මගින් සිලනය කරනු යි හොයිද පු පිරට වාශ්පීකරණය මේ ආරක්ෂි ්‍රහත්තුල හරිතාගාරයක් තුළ පුතේ වාශ්පිරය මගින් සිලන සිදු කරන කරම දෙ එකක්ති න පු. පිරන මගින් සිසුන සිදු කරන කර දෙක් තින පපුති පලගනි ක්‍රමය පෑන් පැඩ් ක්‍රමය පෑන් පඩ මෙත්පු පැන්ැ දෙවනි කමේපුතේ ෆෝකූලන් ක්‍රමේ හොල හොක්කලින් කම පුතා පුත දෙවනි කරම මේ තිේ වා්පි කරනේ මගින් සිලනේ සිදු කරන කරම දෙක යි් බල මේ මොකද පුේ පැන් පැඩ් මෙතඩ්ක කියන්න කියලා මේකෙද පුතේ ආරක්ෂිත ගරහයි එක් පැත්තක තම්ත මේ හරිතාගාරය තුළ එක සයිඩ්ඩක එක පැත්තක බිම සිට වහලේ ආරම්භේ දක්වා හරිතාගාරි පොළව සිටපුති ර පොලොෝ මට්ට මේ සිට වහලේ ආරම්භේ පති මීතින්නේ පොළ මට්ටම පොලව වහලේන යි් එතකොට මේ පෑන් පැඩ් ක්‍රම ගැ බුති අපිතා කරන්නේ දොට පැන් පැඩ ක්‍රමේ පුුති හරිතා ාරී නැත්තම් මේ ආරක්ෂි ග්‍රහහි ගෘහයි එක් පැත්තක බුතේ ගෘහ එක් පැත්තක බිම සිට පොලො මට්ටම බිම සිත පුති බිමයින්ඳං වහලේ ආරම්භි දක්ක පුුතේ මේ වහල පියස් වහලේ ආරම්භය දක්වා පුතේ සිරස් අතට බුද්ධේ සිරසටකිප මිුණති සිරස් අතට පුතේ ජලයෙන් සම්තුෘප්ත එකෙන සැචුරේටට සැචරේ ජලයිෙන් සම්තෘප්ත පුති යි් එකන පි දන්නවා ඒ ජලයන් සම්තෘප්තයි ර් අපි පසක් ජලීින් සම්තෘප්තය කියල කියනීමගත පුති පසේ තියෙන අවකාශ්‍ය පස අන්සුව අතර තියනයි අවකාශය හිස්තැන් ඔක්කම ජලයෙන් පිරිලා සොයිල් සැචුරේට පස ලම්තෘප්තයි කළගේනවා ඉතින් එඒයා ඒ වගේ පත අපි මේ ආරක්ෂිත ගෘහෙන් ඇත්තං හරිතාගාරය එක් පැත්තක පපුත බිමසිට ර් පොො මට්ටම දම් පති වහලේ ආරම්භය දක්වාපුති වහලේ ආරම්භය දක්වාපති සිරස් අතට පත මේ ගෘහේ තුළ සිරස් අතට පති ජලයින් සම්තෘප්ත ජලන් සම්තෘප්ත විච්චපති මට්ට අපිනො පැඩ රන්දවු ලබන පති ජලීන් සම්තෘප්ත මට රැඳව මක්සිදු කරනල දර ප ලින් සම්ෘපයලතින සැචුරේට වෙලතින පුති මෙට මෙයාකාරයට ග්‍රහහි පොලො මටමිදං වහලේ ආරම්භි දක්කාපුුතේ සිරස් අතට ජලින් සම්තෘපත මෙට්ට ඇඳවී මක්සි දුකර මෙම මෙට් හරහාපුතේ බාහිර පරිසරේ මේ මෙට්ට හරහාපිදන්නවා බාහිර මේ මෙට්ට හරහාපතේ බාහිර පරිසරේ වාතේ ඇතුළට ඇදමට සලස්වාතිය මෙට්ට හරහා බාහිර පරිසරෙන් වාතේ ඇතුළට ඇදීමට සලස්වාතියන මේ මෙට් හරහා පුතේ ජලන් සම්තෘප්ත මිට්ට මේමට්ට හරහා පුති අපිෙනා බාහිර පරිසරෙන් රමට් හරහා පුතේ බාහිර පරිසරෙන් එකගැන වියලී ආර්ධතාවේ අඩුයි ාහිර පරිසර ගගේ පම වියලී ආර්ධතාවේ අඩුයි කියන්නේ වායුයේ අඩංගු ජලවාශ පංහිතය අඩුයි කියනෙ බතේ මොකද පුති ර්ධතාවය කියලා කියන්නේ වායුවේ අඩංගු ජලවාශ්ප සංවිත මේ වායයේ අඩංගු ජලවාශ්ප සංීතය අඩුයි ආරර්ධතාවේ අඩු ැන වියල ඇතුකට පරිතරය බාහිර පරිසරෙන් වාතය ඇතුළට ඇදීමට සලස්නා පුතේ වාතය ඇතුළට ඇදීමට සලස්සරු මේ සුදාමට්මෙට්ටේ බාහිරින් මදතියන මේ වැඩේ වන්නරමට්ේට බාහිරින් මොව තියෙන් න මෙට්ටට පිටතිින් බාහිරින් පපුතේ ඉ ආසන්නේ මෙට්ටේට ආසන්නන්නේ වාතේ ඇතුළවීමේ කවුලු ඉන්ලන් කීපයක් යොදාගෙන්න ර හරි මිටට ආසින් වාතයේ ඇතුළීම කවු කිහිපයක් යොදාගන්න පුති වාතය ඇතුළීම කවුල්ර වාතය ඇතුළේ කවුල්යි මේ හරහා බාහිර පරිසරින් මේ වියලි ආර්ධතාව අඩු බාහිර පරිසරින් දපුයේ වාතය ඇතුළීමට වාතය ඇතුළට ඇදීමට සලස්සන පුතේ වාතය තුළට ඇදීමට සලස්සනෝ යි වාතය ඇතුළට ඇදීමට සලස්සනපුති බාහිර පරිසරීින් ඇතුළට ඇදීමට සලස් සහ පුතේ මේ සුඳහාමට්ටේට බාහිරින් පුතේ මෙට්ටේ පිටති මෙට්ටේට බාහිරින්ඉ ආසන්නේ පුතේ වාතයට ඇතුළුවෙන්න පුළහන් වාතයට ඇතුළවෙන්න පුළන් කවුලු පුතේ අපිෙනවා ඉන්ලට් වෙන් අ ඉල්ලටෙන් පුළුවන් ඇතුළ වෙන්න පුළුවන් ඉල්ල වන් කීපයක් යොදාගැනීම සිදුකරම ෆැන් පැඩ් ක්‍රමය පුතේ කතා කරන්න හොඳයි රයි් දරනේ මේ තෙතමට්ට තුළින් මේ වියලි වාතයේ ඇතුළට ඇද ඒමත් සමඟදුවේ පුතේ බාහිරින් මොකද වෙන්නේ. වාතයේ තිතමනය නැත්තං ආර්ධතාවය වැඩියවුණ පුති. තත මෙට්ට තුලින් පුතේ වාකවුලු රහා වාතය ඇදී මත් සමගම බලන් තෙතමෙට්ට තුළින් වියලි වාතය ඇතුළට ඇදී ඒමත් සමගම පුතේ මොකද වෙන්නේ. මේ වාතයේ තෙතමනය නැත්තං ආර්ධතාවේ වැඩිවිෙනු. වාතයේ අඩංගු ජලවාශ්ප සංයතියේ වැඩිවනා පුතිේ. ආර්ධතාවේ වැඩිවෙනු එතකොට පුතේ මේ ගෘහය අභ්‍යන්තර පරිසවේ තියන අධික උෂ්ණත්වය නිසා මේ ආකාරයට මේ වාහිරින් ඇදී එන මැත්තම් බාහිරින් ඇදී ආමේ තෙතවාති අඩංගු කුඩා ජලබින්දු පුතේ මොකද වෙන්නේ වාශ්පීකරණයට භාජනය වෙනවා පුතේ ඇතුළත මේ තාපේ නිසා මේ ඇදී එන කුඩා ජලබින්දු වාශ්පී කරණයට පත්්‍යෙනවපුතේ. අභ්‍යන්තර පරිසරේති නාධික ෂ්ණත්ව තත්තේ නිසාමේ හරිතාගාරය තුළ. මේ විදියට බාහිරින් ඇදී එනමේ මෙට්ටේ හරහානයද කියල්ල තෙතවාතේ අඩංගු කුඩා ජලබින්දුමොකද වෙන්නෙ දරුවනේ. එවපරේෂන් නැත්තං වාශ්පී කරණයට ලක්වෙනෝ. මේ ආකාරයට වාශ්පී කරණයට භාජනය වෙලා එහි ප්‍රතිඵලයක් විදියට තමයි පපුතේ මේ ගෘහය අභ්‍යන්තරයේ පරිසර තත්වය එහම නැත්තන් ගෘහය අභ්‍යියන්තරයේ පරිසර උෂ්නත්තයේ පපුතේ තරමක් පහළ වැටීම සිදුවෙනු. පැහැදිලි ක්‍රියාවලි. ගෘහය අභ්‍යන්තරයේ උෂ්නත්වය තරමත් පහල වැටීම සිදුවෙන අදුවී පුතිේ බලන්නහිනම්. මේ ක්‍රියාවලිය මිලෙස්සමී තෙත මිට්ට තුළින් උති වියලිවාතය ගෘහය ඇතුළට ඇදේමත් සමඟපුතේ මේ වාතයේ තිතමනය ආර්ධතාවේ වැඩිවිෙන් වායුවයේ අඩංගු ජලවාශ්ප සංීතයේ වැඩිවෙන අපපු තඒකයි ආර්ධතාවේ වැඩි වෙනවා කියන් මේ ආකාරයට ගෘහය අභ්‍යන්තර පරිසරේතයෙන් අධික උෂ්ණත්තයේ නිසා දරුවනයේ බාහිවන් මේ ඇදී එන නැත්තම් බාහිරින් ඇදී තෙතවාතයේ අඩංගු කුඩා ජලබින්ඳමකද වෙන්නේ වාශ්පීකරණීට භාජනය වෙනෝ එහිදී එහි ප්‍රතිඵලයක් විදිහට මේ අභ්‍යන්තර පරිසරයේ උෂ්නත්තේ මොකද වෙන්න පුතේ තරමක් පහළ වැටින් ගොහයේ නැත්තං හරිතාගාර අභ්‍යන්තරයේ උෂ්නත්තයේ පුතේ අභ්‍යන්තර ගරුවය අභ්‍යන්තර පරිසර උෂ්නත්තයේ මොකද වෙන්නි පුතේ තරමක් පහළ වැඩීම තරමක් පහත වැටීම සිද්ධ වෙනවා හොඳයි මේ වාන්ත ප්‍රවාහයේ පවත්වා ගන්න තවදුරටත් ඒ ව්‍යාවලිය පහසු කිරීම සඳහා පපුති මේ ගොහහි විරුද්ධ දිසාවී අපිට බිත්තිවල්ක්ෝෑන් කහි පයක් සවි කරන්න පුළුවන් පපුති වදන්නවාන මේ සම්සාරණ පංකා හි මනදපුති අපිධාන්වා සාකලේෂන්ක්ෝ පන් පති අර ඇතුළත තියෙන වාන්තේ පිට තර ඉවත් කළදාන්න අර ඇතුළත රත්තුවවාන්තය පිට තර ඉවත් කළදාන්න අපිද ධන්න පපුති delanteමක් දකලඇති මේ රයිස් ගහන ැගල බදකලති කොත්තු හන තැංල ආරණය කරපු තැනකන තින් නිකම් කාමරයකවාගේ ඇධි රශ්වයක්තියනවාන ඇතුළ රත්තුවාත ව තම මේ රූ ොලත් දැකලැති මේ වදයට මේ සෝස් පැන් දාලා තින පිකර පංකා කියලාපී වට කියන්න ाइ්නිසා දැංට මේකිීවට පස්සේ දන්නවා එතකොට මේ වාත ප්‍රවාහය පවත්තුවාගේැනීමට තවදුරටත් ඒක පහසු කරන්න පුතේ ගුහේ විරුද්ධ පැත්තේ බිත්තිය මේ අපිට පිටකර පංකා කියලාපි වට කියන්න පුති හරි වාතේ පිට කිරීම සොඳහා විදුලි පංකානතං එක් සෝස්ට පෑන් කිහිපයක් අපිට රඳවන්න පුළුවන්. රයි් ඉතිංවාස්පී කරණය ස්දා නැවතත් වියලිවාතය ඒවා තුළින් පිට කිරීම සිද්ධ වෙනවා. රයිට් අපි මේ ක්‍රියාවලිය මේ සිසිලින පද්ධතිය රයි් අපි බලමු නි්‍යයාආකාරෝ ක්‍රියාත්මකිීම සොඳහා යවත් අංගූ පාන්ගයන් සයිතර් වගුවටයි අපි දමට දැන් යන්න සූදානංවෙන්න. ඉතිං අපිට අනුව මේ කටයුතු නිශ්‍යයාආකාරෝ සැලසුම් කරලා දත්තු කටයුතුපුතිය අපට ලානු රූපීව ඒවා විඩස්කම් සිදු කරන්න හැකි අවත්තියනොමන්ටේන්ස් කටයුතුවල කාලානු රපීව ඒ කටයුතු අපිට සිදු කරන්න පුළුව අපි බලම් පුතේවා ගෝගිහිල් ට් බින්න තියෙන පුතේ වගුව අපිට මේ පෑන් පැඩ් ක්‍රමී ප්‍රමිතිය අඩත්තු කටයුතු කොමද පුතේ සිදු කරන්න කඒක පිඳව රයිට් හොඳ දරු අපි බලම් මේ ෆෑන් පැඩ් ්‍රමේදී ප්‍රමිතියේ නඩත්තු කටයුතු කොහොමද සිදුකරන්න කිය බලොමු පපුති අපේ පමිති නත්තු කටයන සිදු කර කාරය බලන්නයන මොින්ව පුතේ මේ සැලස්ු මේ ප්‍රමිතිය නැත්ත නඩත්තු අවශ්‍යතාවේ සහ ඊට අදදා ඩිස්ක්‍රපිෂණ එක තියෙනවා පපුති විස්තරය තියෙනවා මේ ආකාරය සිදු කරන ආකාරය ඊට අදාළ සැලස් මේේ ප්‍රමිතිය ස ප්‍රමිතිය න තම් පුති නටත්තු අවශ්‍යතාව මොකද කියෙන එක විස්තරය පුති විශේෂපුතේ මේ විදුලි පංකා නැත්තම් ෆෑන් හා පැ් සවි කරන්න සවිකළ දෙපස බිත්ති අතර දුර මතතියාගන්න මේකේ විදුලි පංකාහා පඩ සවි පැඩ් ඔබට මතකත පුතේ අප අරමට්ට ජලයන් සම්තෘක්තමට් පැඩ ඒවගේ විදුලි පංකාහා පෑඩ් සවිකළ දෙපසපුේ බිත්ති අතර දුර මට තිස් දෙකත් හතලිහත් අතර පවත්මගන්න නොයි. බිත්ති අතර මේ පෑඩ් සහ විදුලි පංකා සයි රයිට් විදුලි පංකා හා පෑඩ් සවිකල දෙපසපුතේ මේ ගෘහේ තුළ විදුලි පංකා සහ මේ පැෑඩ් සවිකරලා තියන දෙපස සවික තියන දෙපස බිත්්‍යවලපුතේ සවිකල දෙපස බිත්ති අතර දුරපුතේ මීටර තිස් දෙකත් හතලිහත් අතර ප්‍රමාණයක් මීට තිස් දෙකත් හතලිහත් අතර ප්‍රමාණයක් පවත් ගන්නනුවයි. ඒවගේම මේ ෆෑන් විදුලි පංකා වර්ගේ කොයි වගේද පති ෆෑන් විදුලි පංකා නැ තම විදුලි පංකා වර්ගේ විශේෂයෙන් අඩු පීඩන වැඩි පරිමාපති ර අඩු පීඩන වැඩරිමාතත්තු තියෙන්නේෙ පපුතිේ බලන්නකු හරි අඩු පීඩන වැඩ වැඩි පරිමාතත්ව රට් දෙකත් තුනත් අතර පුතේ ර තපපරිට මීට දෙකත් තුනත් අතර ප්‍රමාණයක් පති හරි බලන්නක න් විදුරි පංකා වර්ගය අඩු පීඩන වැඩි පරිමමා තත්වයක් තියෙන ඕන පුතේ දෙකක් දුනත් අතර ෆෑඩ් වර්ග කොහොමද හරස් ඇති සෙලියලෝස් පුේ සෙලියෝස් කෑන අපි දන්ුවම ශාක සයිල්ල බිත්තේ හැදලති සෙලියුලෝස්ොලින් කෙද නද පුුති යිබස් තන්තු සලියුලෝස් කෙදී අපි දන්න ශාක සයිල බිත්ති හැදලතින සලියලෝ ස්ොලින් පුතති සෙලියුලෝස්ොලින් එතකොට මෙන්න මේ සෙලියුලෝස් යොදාගෙන තමයි පපුතේ පඩ් වර්ග නිර්මාණය කරලා තිනෙන හරස්ට ඇති සෙලියුලෝස් ඒවායි පල පුතේ සටමීට දහයක් බවන පලල අපි විදිර දැනගත්තාම ප්‍රමාණුවත් පුතේ ෆෑඩ් සවි කිරීම අපි දන්නවා සිරසට අපි සිරස් අතටයි මේවා දන්න අපි දෘිය තුළ සිරසටයි මේ සිරස් අතටයි සවිකිරීම කරන්න අපි රූපයන් කදල පෙන්නු ජලසැපියුම ගත්තාර පස්සෙ පුතේ මිනිත්තුවට ලීටර දෙකයිදස්ම පහක් රයිට් ෆෑඩ්කේ දිග මීටර එකකට විෂ්කම්ේපුතේ සැිමීට එකයිදස්සම දෙක සිදුරු උඩාහතට පහිට නාකාර්ය සකස් කරගන්න වික්ෂ ඒ වගේම ජලනාල ඇතිරීම ගත්තහම ඒ වතුළ සෙන්ටිමිට හතයිස්සුම පාක් දුරින් ඒ සිදුරු පවත්තගන්නඕන්. ර් ජලනල් ඇතිරීම වසිදුර අතර දුරපුතේ සැටිමීට්‍ර හතයිසුම් පහක දුරින් සිදුරු පවත්තගන්න ඕනිේ. හරි ඒ වගේම ෆැඩ් පිරිසුදු කිරීමටගේ පහමපුතිේ මේ ැඩ් පිරිසුදුකීමේ ක්‍රාවල පුති අපිට පුළුවහන් මාසිකෝසිදුවන් කරන්න මන්තලිේ පැඩ් පිරිසුදු කියීම කටයුත්ත සිදු කරන්න යෝදාගන්න පුලහන් පොතේ මේටන්ස් ටේතුනත්තන් ේවා අපිට සිදු කරන්න ආකාරයපතේ මෙව අපි දාන්නවා විශේෂන් මේන්ටේ කරනාකාරයයි විශෂයෙන් මෙදදී කතා කරන්න. ඒවගේමෆැඩ් නැවතේදීම පැඩ් නැවතේදම සුදදු කරන්න පුොතේ අපි ඇල්ගේ සෑදනට පස් ඇල්ගේ සාදනට පසේ වෙන නැවත ම ඇල්ගේ වර්දන නහම ැඩ නවත සෑදීම සිදු කරන්න අශ්‍ය වෙන. ල න්න සිද න්න ගේ ර ට පස වගේ ගේ දන පස නවත ැ නවත දීම දුර තු හ ගර තුළ අදහලබද ම්‍රබ අවාसी වෙන්න ත आ කිය ले ही रिले ර ස ද සීයට හැටකට වඩා වැඩි අවස්ථාවලද මේක කාර්යක්ක්ෂමතාවේ අඩුවෙනවා ඒවාගේම ගෘහයේ රිලේටව් හයුමටිටක සාපයක් ශාර්ධතාගේ වැඩි වෙලා බෝගවර්ධනට බාධ ඇතිවීම සිද්ුවෙන පුුවන් ඒ එකයිම මේක ඩිස් ඩවන්ටේජ එක එක ඩවන්ටේජ එකක්ත්තියනවාගේම අපි දන්න ඕනම ක්‍රියාවලියක ඇඩවන්ටේජස් වගේ ඩිස් ඩවන්ටේජස් තිේවාපුති එතකොට අපි දන්නවා ර මේ සාපේක් ශාර්ධතාවේ සාපේක් ශාර්ධතාවී රිෙලටව් හිවමිටිය මොකදදපුතේ මේ සාපේක්ෂ ආර්ධධාවකයන් කිසියම් उसස්නත්වේකද හා පීඩනයකදී නේදපුුතේ ර් කිසියම් उसනත්වේකද හා පීඩනේදී යම් වායු පරිමාවක් තු ඩංගු ජලවශප ප්‍රමාණය මෙදත එම उसස්නත්තේදී හා එම පීඩනේදී එම වායු පරිවාාව තුළ පැවතිය හැකි උපරිම ජලවාශ්ප අනුපාතයේ ප්‍රතිශතය තමයි පතේ සාපේක්ෂාරත්තාව කලකයි න කිසියම් මුෂ්ණත්වයක ද අප හතමකු මේ කිසියම් උෂ්ණත්වය කියන අගේ සෙල්සේස් අන්සක විසිපහක උෂ්ණත්යක් කියල ් කිසියම් වායුපරිමාවක් තුළ අපිහිතමක වායුපරිමාව ගන සෙන්ටිමීට එකවායි පරිමාවක් කියලා ගනසිමීට ඒක වාය පරිමාාවක් කළ හෙතුමඟක් යම් කිසිය මෙන්න මේ අවස්ථාව සියම් උෂ්ණත්වයකදී හා කිසියම් වාය පරිමාවක් තුළ අඩංගු ජලවාශ්ප ප්‍රමාය එම උෂ්නත්තේදී හා පීඩනේදී නදපති අපි යම්වායු ප්‍රමාණයක් ගත්තාහම එම උෂ්නත්තේ දී හා එම පීඩනේදී ඒ වායපරිමාවක්ත් තුළ තියනන්න පුළුවන් උපරිම ජලවාශ්ප ප්‍රමාණයක් තියෙනවනි පුුතේ අන්නේ පැවතිය හැකි උපරිම ජලවාශප ප්‍රමාණය අනුපාතයේ ප්‍රතිශතය ඒනම් ඉරෙන් උඩමකද යම්වායි යම් උෂ්නත්තේක දී හා පීඩනය එකදී කිසියම්වායි පරිමාවක්තු ලඩංගු ජලවාස් ප ප්‍රමාණී බෙදීම එම උස්නත්තේදී. එමවායි පරිමාව සම්තෘප්ත කිරීමට අවස්‍ය ජලවාස ප්‍රමාණය එක ඒ වෙලා තිෙන්න්න පුළන් උපරිම ජලවාසපපු ප්‍රමාණය කියන්නේ ඒවායි පරිමාව සම්තෘප්ත කරන්න සැචුරෙඩ් කරන්න වශ්‍ය ජවාසප ප්‍රමාණනි අන්නේ ජලවාස ප්‍රමාණය බෙදීම ඒ ගන්නේ මුලින්ම යම්. ත්නත්වේකදී ආ යම් පීඩනයකදී යම්වායි පරිමාවක් තුළ අඩංගු ජලවාසපමාමන ඉර උඩ ඉරෙන් යට එම උස්නත්වේදී හා පීඩනයදී. එමවා පරිමාව සම්තෘපත කිරීමට අවශ්‍යය ජලවාස්පපමාණය වාරයක් සීය අනුපාති ප්‍රතිශතයන පති අන්ිතම සාපේක් ශාදධතාවේ ැති මේද ල්දලපුතාල මුල් එක ොල දිගක තියන. ඉතින් එනම් මේ සාපේක් ශාර්ධතාවය ගැන කියන්නේ මේකයි පුතේ රෙලේටව හහිම ඩිටි කියල කියන්නේෙකට එහනම් පපුතේ මේක ක්‍රම මේ අවාසය නැත්තන් ඩිස්සටඩ වන්ට එක වෙන්නන්නේ මේ RH නතං සාපෙක් ශාරධාව නත්තං රරිලේටව් හිමිට එකක පුතේ සයට හැටකට වඩා වැඩිය අවස්නාවල දෙපුතේ මේකේ කාරයක්ක්ෂමතාව අඩුුව සිදුවවෙෙන පුතේ මේ ක්‍රියාවලයේ කාර්යක්ක්ෂමතාව අඩුයි ඒවාගේම ගෘහයේ Rර අගේ නතං ගෘහය තුළ සාපයක් ශාර්ධතා අගේ වැඩි වෙලාපුතේ බෝගවර්ධනයට ඒක බාධාවක් ඇතිවෙන්න පුළන් අපි දන්නවාේ කිසිම දෙයක් කිසිම පරිසරික සාධක තත්වයක් ඕනවට වඩ ඕන නැපපුති ප්‍රසස්ත මට්ටමට පවත්තගන්න ඕනේ. ඒකසා සාපේක් ෂාර්දාවේ වැඩියුනත් අපිදන්නවා බෝගවලට අහිතරල සේක බලපානවා. එනම් ්‍රසස්ත අගේඒක පවත්තා ගෙනීමයි පති කටියයුතු ලද ආරක්ෂි ගෘහයක්තුළල පාලිත පරිසර තත්තේ අතේ සිදු කරනු ලබ ෝගාව ගදදි පති ලබාදියයුතු තත් ප්‍රසස්ත මට්ටමින් තබා ගැනීමයි අතිශයෙන්ම බැදගත් කරනුවෙන. එමඟින් අපිට. ්‍රමාණාත්මක ව වගේම ගුණාත්මකෝව ඉහළ බෝග අස්වන්නක් ලබාගැනීම සඳහ අවස්ථාව උදාාවෙනු. හොදයි දරුවුණේ ඉදිරිටයම් හොඳයි දරුවනේ අපි ෆොග කෝලිින්නිටියම් ්පුතේ මේ ක්‍රමේ අත්තහම ෆොකූලින්ම මෙතඩ්ඩි පුතේ ෆොක්කූලින්ම් ක්‍රමේ රයි් දෙවනි ක්‍රමේනේ මේ ෆොක්කූලින් කමේද පුතේ තවදුරටත් මේ ෆොක්්කුලන්ම් කමේමගේ ක්‍රමේදි පෑන් පෑඩ් කමේදි වගේ අහිත කර ලෙස ආර්ථාව එහල යායක්ක්සිදුවෙන් නැහැපුතේ මේ ෆොක්කුලින් සිිස්තර්මේද මේ ක්‍රමේදදි දිගින් දිගටම මිහිතුුම ජනක අපි කියෙනා පුතේ ෆොක්් ජනරේටර එක මිහිදුම් ජනය කරන පුතේ ජනරේට් කනවා හරි අපි ෆොක්කූලින්ම් සිස්තර්ම එකට යන්නෙ පුතේ මේකෙද තබදුරටත් අප අර කලින් අතාකරපු ෆෑන් පැඩ්ම මෙතට් ේද වගේ අහිත කර ලෙස ගෘහේ තුළ ආර්ධථාව ඉහලයායක්ක් සිද්ධුවෙන් හැ පුත. ගුවේ තල ආර්ථාව ඉහළයාමක් සිදුවෙන් නහැපුොතේ මේ ක්‍රමේදී. දිගින් දිටම මිහිුම් ජක නැත්තාන් ෆොෝක් ජනරට එක මගින් පපුතේ මොද කරන්නේ ක්‍රියාත්මක කරනු වෙනුවට පුතේ මිනිුත්තු දෙකක් පමණ ක්‍රියාත්මකර මිනිතු පහලෝක පමණ විවේකකින් පසුවායි පපුතේ නැවත. යාත්මකමන්නේ ඉන්ටවල්ල එකක් තියෙනවා පුතේ මේ තන පොඩි අන්න බලන් විශේෂක්ති අර ෆෑන් පෑඩ් ක්‍රමේදි වගේ පුතේ මේ ෆොගකූලිම් සිිස්්ඩම් එකේදී අහිත කර ලෙස ගෘහය තුළ හරිතාගාරය තුළ ආර්ධතාවේ ඉහලයාමක් සිදුවෙන් හැ පුතේ ඒකට හේතුව තමයි මේ ක්‍රමේදී දිගින්දිකටම මිහිදදුම් ජනක නත්තං ෆෝක් ජනේටර එක මගින් මතකතියා ගන්න ඒ දිගිම් දෙකටම ක්‍රාත්පකෙනවා වෙනුවට පුතේ මිනිුත්තු දෙකක් පමන ක්‍රියාත්ම කරලා මිනිත්තු දෙකක් පමණ ක්‍රියාත්ම කරලවල්ල පුතේ පොඩි විවේක කාලයක් නැත්තන්ගේෙන පපුතේ මිනිත්තු පහලෝක පමණ විවේකින් පස්සෙ පුතේ බ්‍රේකයකින් නැත්තන් ඉන්ට්‍රවල්ලයකින් පස්ස තමයි එයා නැවත ක්‍රියාත්මක කරන්න මංහිතැන්තුවලපුතාලටක මතගන්න පුවල් ලසි. ඉතිං ඒ ඒ ලෙස කටයුතු කරීමෙන් ගෘහිය තුළ ආර්ධථාව ඉන්ක්‍රීස් වනක හිුමිටිටියක ැත්තං ආර්තාවේ වැඩවීම පතේ වලක් වගන්න පුළන් මේයා කාර්ට විවේකයක් ලබාගෙන ළඟට ක්‍රියාත්ම කරවීම ඉතිං මේ ක්‍රමීද මිහිදුම් ජනකही හිසෙහි පපුතේ අපදව්ිය බැඳීම වලක්वाලීම සොඳහා ඉතා හොඳ පෙරන පද්ධතියක්ම අත්තම් ෆිල්ටර්ස් පුතේ මේ ජල පිරිසුදු කරගැනීම සොඳහා අ්‍ය වශයෙන්වා ජලය හරහාන පපුතිම වහිද පුළුවන් වන්න එහනම් විශේෂෙන්ම ගෘහය තුළාආර්ධතාවේ වැඩීම වලක් වගන්න පුළුවන් මේ ක්‍රමය මගින් විශේෂන් මේ විවේකයක්රග නැවත ෆෝග ජෙනरेේට ල එක ක්‍රියාත්මකකිරීම ගින් දරුවුණේ ඉතිං එය අුව ්‍රයේද ාවද අत्තමයි මहिදුुම් जाනක हिස ही හේ के අප ද බැंदීම वालाක්වා ගෙනීම සඳහාත අපිට විේशෙන්ම जाලය පිරතු කිරීම සඳහා िට නැ හොඳ ත්ේ पෙරන පාदයක් पते फिल् सिस्टम में අපිට जाලය පිරිසිුදු කර ගැනීම සඳහා මිහිදී අත्या වශ්‍ය වන එ නම්පුත මිහිदुම් जाනක हिස් වर्ගमीීට දහයක බूූමියකට එක බැගන් වනසේ पත ක්‍රियात्ම කරම ाइट බලම බලන්න අවදුරටත් මේ ෆෑන් පැඩ් මිතර්කේද වගේ මේ ෆොකෝලින්ම් ි්ටම් කේදී අහිතකර ලෙස ගෘහේ තුළ ආර්ධතාවය ඉහලයාමක් සිදුවෙන් නැහැ දරුවන ඒ වගේ මදඒ පුතේ විශේසක්ය තමාම ක්‍රමේදී අපි දිගින් දිගටම මෙහෙදුුම් ජනකයඒමනැත්තම් මේ ෆොග් ජනරේටර එක රයි් ක්‍රාත්ම කන්නවා වෙනුවට පුතේ මිනිත්තු දෙකක් පමණ මෙයා ක්‍රියාත්මක් කරලා තියල ඉවරවෙලා ඊට පස්සේ මිනිත්තු පහලෝක පමණ විවේකයක් පුතේ බ්‍රේෙක්් එකක් නැත්ව ඉන්ටවල්ලකින් පස්සේ නැවත ක්‍රියාත්මක් කරනවා මේ නිසා මොකද වෙන්නේ ගෘහය තුළ ආර්ධතාවේ වැඩිවීම මේ ක්‍රවය මගින් වලක්වො ගන්න පුළුවන් පුතේ. මේ බලන් මෙමගින් ගෘහේ තුළ ආර්ධතාවේ වැඩබීම වලක්ව ගන්න පුළුවන්පුතේ ඉතින්ං. ඒගේ මේ ක්‍රමේද මිහිඳුම් ජනක හිසෙහි අපදරවිය බැඳෙන්න්න පුළුවන් පුතේ එක වලක්වා ගැනීම සඳහා අපිට ඉතා හොඳ පෙරන පද්ධතියක් පුතේ ෆිල්ටස් මේ ජලයේ පිරිස්ුදු කර ගැනීමට අත්්‍ය අවශ්‍ය වෙන යොදාගන්න රයිට ඒවාගේ පුතේ මිහිදුුම් ජනක හිස් වර්ගමීට දහයක බූ මේකට පුතේ මේ ෆෝග්ජෙනරේට බින් මු මිඳදුුම් ජනය කරන හිස් හිම්න ජලනය කරන හිස් පුතේ ගරය තුළ වර්ගමීට දහයක ප්‍රමාණයකට භූමි ප්‍රමාණයකට පුතේ ස්පයාමිට දහයික වර්ගමීට දහයික භූමි ප්‍රමාණයකට පපුතේ මේ මිහිදුම් ජනක හිස්පුතේ ර වර්ගමීට දහයක භූමි ප්‍රදේශයකට මිහිදුම් ජනක හිස් වර්ගමීට දහයක භූමයකට පුතේ මේවා එක බැගන් වනසේ ක්‍රියාත්මක කිරීම සිදු කරන්න අ වශචිවෙන වර්ගමීට දහයිකට එකයි මිහිදුම් ජනක හිස් යි හරි හොඳය පඉදිරියට යන්දුවේ පුතිේ වෙනත් ක්‍රම වාගින් කොහොමඳද බලව මේ හරිතාගරය කූල් කරන්ඩ යුදා ගන්න වෙනත් ක්‍රම ුණද කියල බලමුපති අපි ෆන්ෆන් පැඩ් ක්‍රමය සහ අපි මේ ෆොක්කූල්ින් ක්‍රමේ නේද පපුති ෆොක්් ජනරේට මගින් ෆොක්කූලින් ක්‍රමි අපි කතාකරේ ඉතින් ඊට අමතරුව මේ සඳහා භාවි කර පුළුවන් වෙන ක්‍රමති නොද කියල පුතිපි බලධ න්න බලන්න විශේෂෙන් හෙත දක්වොන් ලද ක්‍රමසිියල්ලම ශූරියතාපී රත්වූ හරිතාගාරයක් සිල්කිරීමට යොදාගන් මකද පුතේ කියන් ඒහත දක්වොල් ලද ක්‍රමසියල්ලම කියැන කතා කරපු ක්‍රමටිකාපි ශූරතාපී රත්තුූ හරිතාගරයක් සිල්කිරීම සොඳහත්තම යුොදාගන් ශූරතා අපපේ රත්තු ග්‍රීන් හ එකක් සිසිල් කරීමට කූල් කරන්න යොදාග හරිතාගාරයක් තුළ උෂ්නත්තේ බාහිර උෂ්ණත්තයට වඩා ඉහලයාමට හේතුව පුතේ මේ ශූරයතාපේ අඩංගු අදෝරක්ත කරන් ඉන්ෆාරිඩ අයිRර් කිරන් බාහිරයට පිට නොවී පිටතට බාහිරයට පිටවෙන් ඇැතුව තවදුරටත් අභ්‍යන්තරයේ රත්කිරීම සොඳහා යෙදීමයි පති එක නිසා මතකතියාගන්න ශීලංකාවි දැනට භාවිතාවන්නේ අධික ශීත දේශගුණේ සොඳහා නිපද වූ පහසුවෙන් අයිRර් කරන ඇතුළවේ හැකි පොලිතන් ආවර නිසාමේ තත්වී වඩාත් උග්‍රවෙලා තියෙන. වයිට මොකදද කතාව හරිතාාගාරයයක් තුළ ක්ෂ්ණත්තවේ බාහිර ෂ්ණත්තවයට වඩා ඉහලයන්න හේතුවමකොද ශූරයතාපේ අඩංගු අදෝරක්ත කරණ නැත්තන් ඉන්ෆාරේ් අයිRර් කරණ. බාහිරයට පිට නොවීයවා තවදුරටත් අභ්‍යන්තරයේ රත්කිරීම සඳහායේ වදායක වීමයි පපුතිේ යෙදවීමයි. ඉති. ශේෂයෙන්ම ශ්‍රී ංකාවවි දැනට ාවිතාවන්න මේ අධික සීතදේශගුණය සඳහා නිපද වූ පහසුවෙන්ම ඉන්ෆාරට් කරන ඇතුළුවන්න පුළුවන් පොලිතීන් ආවරන හිදපුතේ මෙන්න මේ තත්තය වඩාත් උග්‍ර අතකට හැල්ලති මංිතන් දුළ පුතාලට පැහැදිලි ඒක නිස්සාපුතේ ඉන්ෆාරේට් කිරන අදෝරක්තනැත්ං ஐR කියරණ ර මතගතියාගන්න පුතේ මේ කරණ පරාවර්තනය කළ හැකි විශේෂ පොලිතින් වර්ග යොදා ගැනීම හෝ එ නැවත පරාවර්තනය කරන්න පුළුවන් වැදිල නැවත පරාවර්තනය කරන්න පුළන් විශේෂිත ර පොලිතින් වර්ග යොදාගන්න නෝම්නේ නැත්තම් පොලිතින් ආවර්ණ මතින් යොදන විශේෂිත පරාවර්තී ආවරණ රට රෙෆක් ව ක්‍රීන්ස් ක කියර අපි වට කියන ව දගන්න එක්කෝ IR කරන පරාාවර්තනය කරන්න පුළුවන් විසේසිත පොලිතින් වර්ගවලින් ඒව යොදාගන්න පුළුවන් එමන ඇත්තාම් පොලිතින් ආවරණ මත්තට යොදන්න පුළුවන් දරුවනේ විශේෂිත පරාවර්ති ආන ෙන ක්ව ක්‍රී ෝදන්න පුළුවන්ගේ වට පුති ව කරී දන්න පුළුව මේ යොදාගන කරන්න පුළුව. ඉතින් මේ කාර්ෙ සඳහා ව්‍යාපාර වශයෙන් විය මහාපරිමාන වශයෙන් සිදුකරන්නකොට වානිජ මට්ටමින් භාවිතාවන පරාාවර්ති ආවර්ණ වර්ගවෙන්න පුතේ ඇලුමනේට් අපිට හඳුන්නන්න පුළුවන් පුතේ ඇලිමට් ෆයින්න අපිට හඳුන්න පුළුවන් අපිට ඒවයි උදාගන්න පුළුවන් ර් ඇලමට් කිය ලි කිය ඇලිමනට් පුතේ ඇලමිනට ඇලමිනට් ඉතින් මිසි විදිහට ආලෝකය ඇතුළු නොවීම වගේම අධික මිල මෙම ආවරණ භාවිතයේදී තිය ප්‍රධාන ගැටළලුවක් පති අධික බිල තත්තේ මේ ආවරණ ඒ වගේම නිසිර සාලෝකය ඇතුනු නොවීමත් සහ මේ වගේ තියෙන අධික මිල ගනන්ගත්යක් ගත්තහම් පුති අපිට මේවා භාවිතයේ තියන ප්‍රධාන ගැටලු අවාසිවිදියට අපිට සඳහන් කරන්න පුළුවන් හොඳයි අප ඉදිරියට ඇදරුවනිි එත ක්‍රමේ විඩියට යොදාගත් හැකි තවත් උපක් ක්‍රමයත් තමයි පුතේ දිත් ආවරණ ලැබි ෙදීම අපිවා ඩබයිඩින් කියලා පුතේ මේකති ගෘහයේ වහලියට ඉහලින් පුතේ ගෘහයේ වහලියයට ඉහලින් ගෘහේ වහලියය තිනවාන වහලියයට ඉහලින් අපිට සෙන්ටිමීට විශ්සක් තිහයක් පමණ පරතරයක් සහිතව තවත් එවන් ආවරණයක් යොදන්න පුළුවන් අන්න ඒකට අපි කියන්න මොකක්ද දිත්තාාවරණය යදනවා කියලා ගෘහයේ වහල තියෙනවාන මිනමී ගෘහයේ වහලීට ඉහලින් පුතේ සටර විශ්සක් තිහයක් පමණ ගෘහේ වහලයට ඉහලින් අපිට පුළහන් සන්ටිමීට විශ්සක් තිහයක් පම පරතරයක් සහිත තවත් එවන් ආවරණයක් යොදන්න පුළුවන්. පරතරයක් සහිතෝ තවත් එබනි ආවරණයක් කවර එකක් යොදන්න පුළුවන් පුතේ. පළමු ආවරනෙන් ඇතුල්වන අයිRර් කියරන පුතේ දෙවන ආවරණය හරහා නොයෙන නිසා. අපිට අභ්‍යන්තර වායුකදම්බය රත්වීමක් සිදුවෙන් නැහැ. මතකතියාග. මෙන්න මේ පළමු ආවරණයෙන් ඇතුල්වන ඉන්ෆාරිට් නැත්තං අයිRර් කියන ර මෙන්න මේ දෙවන ආවරණය හරහා ගමන් නොකරන නිසා පුතේ. දෙවන ආවරණය හරහා ගමන් නොකර නිසා මේ අභ්‍යන්තර වායුදම්බ අ්‍යන්තර වායුකදම්බේ පුතේ. රත්වීමකට ලක්වෙන්නේ නැහැ. අභ්‍යන්තර වායුකදම්බය රත්වීමක් සිදුවන්නේ නැහැ. ර් පැහැදිලී දරුවුණේ නීද හරි. අපි නොවපති ඒ කට කතයුතු ටික අවස්සානය කතා කල්ලා ඉවරවෙල පතුති මේ ආරක්ෂිත ගෘහතුල ත්්ව ගැ කතා කලලා ඉවරල අවසන් වෙලපති අපිියන්නන්නේ විශේෂයෙන්ම අලුත් කොටසකට මේ යටති අපි කතා කරන්න දල පුතාලත්කමින් සොයිල්ල කල්චික් ගැනපුතේ නිර්පාංශ වගාව නැත්තං පස් රහිත වගාව කෙැයි පපුති අපි මේකට කියන්න සොයිල්ලස් කල්චිකක් පස් රහිත වගාව මොකදපුති මේකට කියන විශේෂිත නම තවත් නමක් රහිත වගාව පස් රහිත වගාව බලඳපති මේ සොයිල්ලස් කල්චිකක් නිර්ාංශු වගාවක් ජලරෝපත වගාතියනපුතේ මේ බලන්න මේ නලයක් තුළ බලන්නපුතිේ ජලරෝපිත වගාගත්හම සම්සරණයේ වන වගේ පදධතිතියන පති සම්සරණයේ නෝන වගේ පද්ධතියන පපුති. ඉතිං විශේෂෙන්මත් මෙදැදි කතා කරන්න නන්න මේ නිර් පාංශ වගාව නැත්තං පස් ්‍රහිත වගාවපුතේ සොල්ස් කල්චක ගෙනයි කතා කරන්න. මේතින පපුති ඒ ආකාරයට මේ සලාධ වර්ගයක් නේදපුතේ මේ සොයිල්ස් කල්චිකක් කරලා තිෙනවස් පපුතිේ මෙන්න මේ නාල තුළ. බලන මේ නලභාවිතා කරලා ඒවා තුළපුතේ සම්සරණය වනසා සම්සරය නෝන ආකාරයට මේ ජලරූපිත වගේ පදධති තියෙන පුතේ රයිට් හරි එතකොට විශේෂෙන්ම යිඩ ෆනනික් සිිටම් ොලද ජලරෝපත වගේ පද්තිත් අප මේ නිර්පාශ වග ක්‍රම විදියට යි පපුතේ හදුන්වානේ සොල්ස් කල්සවිදිියයටට ඉතිං විශේෂයෙන්ම ආද වනකට මේවා අපි දන්නවා. ඉතා බහල නප්‍රතාාවට පත්තය තින පපුතේ ලෝකයේ විධ රටවල්ලොල මේ ඉඩකට ප්‍රශ්නේට ලෑන්් පොබ්ලම් එකට විස්සඳුමක් විදියටට සොල් එකක් විට විස ක් විද පුතේ බූමි ප්‍රශ්නයට ඉඩකඩ පසේට විසුක්දිවියට මේ විශාල උ ගොඩනැගෙලි ඉදිකල්ලා ඒවා තුළ මේ ජලරෝපිත වගාපදදෙත තුළ ඉතාම සාර්ෘ්තකෝ මිත පපුතේ මේ සලාද වර්ග නේදපුතය මේ මෙවැනි විශේෂෙන්ම මෙවැනි මේ ආහාර වර්ග බෝග වර්ග පුතේ ආහාර බෝග වර්ග වගා කිරීමම් සාර්ථකු අති සාර්ථක සිද්ධ කරනා පපුතිේ රයිට් එකත් විශේෂයෙන්ම සඳහන් කරන්න නොනහෙන අපි කතා කරන්නන්නේ යන මෙතෙන් සිට මේ නිර් පාංශි වගා ක්‍රමණයක්ත්තං සොල්ස් කල්ච කෙනැයි පපුතේ අපි කතා කරන්නය. මේවලන තිේ සයිල්ස් කල්චෙක් ස්තෝබිරි වග වක් සිදු කරල තිනාකාර පුතිේ ්‍රයිට් මේ වගේ අපිදන්නවා සිරස් වගා මළු තිරස් වගා මළුවෙදාගන්නා පුතේ විශේෂෙන්ම මේ වගේ. මේ වගේ මාළු තුළට යොදාගන්නන්නේ බොහෝ විට පුතේ කොහු කින්දි කොහුබත් අනේද පුතේ රොක්කූල් වර්මිකු ලයිට් ෆර්ලයිට් වගේ දේවල් පපුතේ ගල්කුඩු ඇ විශේෂයෙන්ම මේ කෘතීම මාධ්‍යභාවිතා කරනවා පුතේ මේ අපි දන්නවා පොල් අපි දන්නවා විශේෂෙන් මොනවාද අපි කිවපු විශේෂෙන්ම පුතේ මේකෙදී යොදාගන්නම දේවල් අපි දන්නවා මොනවාද මේ නිර්පාංශ වගේ මාධ්‍ය විදියට යොදාගන්න පුතේ අපි දන්නවා මේ කාබනිික ල්ගේමතු හල්ක කාබනික දේවල් වගේම පපුතේ මිශේෂ මේ කෘතිම දේවල් යොදාගන්නවා අපික ප රොක් පූල් පලයිට ර්මක යිට් ලයිට් වගේ දවල් පති. ඩ අමතුව නද පුති අපිකවේ ප්‍රධානවාසෙන් මේ කවබත් යොදාගන්නවාම මේ වගමළු සදා තිරස් වගාමොලතින පති සිරස් වගාමල් මද පපුතේ මේ මලු ැත්තම ගත්තහම් බොහෝවිටම අපි ත සුදු ඇතුළත කළු පාජම්බූල කරන ප්‍රතිරෝධී බදන් යදාගන්න පුතේ මේ සුදු තුළ වගකිරීම සදාහා විශේෂයෙන්න් නිරි පාශ වග කරම පස් රහිත මාධ්‍යතුළව වග කිරම තමාපුතේ ප්‍රධනවසිෙන් සොල්ල කල්චකක් නැත්ත නිර් පාංශ වගක්‍රමයක් දදිර අපිහඳුන් ඉති මේක විතාමත්ම ජනප්‍යයි විශේෂම නාගරික වගේ අර්ධනාගක ප්‍රදේශවලත් මේද ජනපයත්තයට පත්ලතිව නිවස්වල විධ ඳන් ලපුතේ නලතුළ මේ නිර් පාංශ වගක්‍රම ඒ වගේම ජලරෝපිත වගේ ක්‍රම අපිට දකගන්න පුළුවන් යිේතන පති එවැනි නිර් පාශ වගා ක්‍රමයක් ස්ටෝබෙරි වගාවක් මේ බලන්නපතිේ මේ නලයයක් තුළ බලන්න ජල රූපි වවා ක් ද පු තිේ මේ ව මුල් ිල්ල න පපුති අපිට දැගන්න පුළුවවා විශේෂමකගේ නිර් පාශ වවාග ක්‍රමයක් බලඳු සසාද වගා කරලති ආකාරේ ස්තෝබෙරි පලතුරු වගා කර තිෙන ආකාර පපති බලන්න තක්කාලද ස්තෝබෙරිනේ ස්තෝබරින පුති ස්ෝබිරි ද යි හරි. නිර් පාංශ ග ේ හිත වග ක් ල සపිට සర్లో හඳ ළ ස් හිත වගක් ోල් ෙම අර් නිර් පාශ වග හ ක් නිර් පංශ හිත වගක් විදි සරలో හ දුන්න ළ. ඉතින් ේ මේකෙද ංග සම්පූර්ණ පෝෂණ ද්‍රාවනයක් සහිත බඳන්තුළ තේ, මතක තියාගන්න බෝග වග ීම ද ක ොද ේ. <pursuit of childbirth> <freehua>. <mukada> <them> අංග සම්පූර්ණ බලන්න අංගසම්පූර්ණ පෝෂණ ද්‍රාවණයක් පුතේ රයිට් පෝෂණ ද්‍රාවණයක් සහිත බඳුන් තුළ බෝග වගා කිරීම සිදු කරනවා ඇත්තට මෙහිදී ගණමාධ්‍යයක් අත්‍යවශ්‍යයෙන් නහැ ගනමාධ්‍යත් වවා ගන පුලුව මේ කෙද ගණවාග දෙයක් අත්‍යාවශ්‍ය වෙන්නේ නැහැ අත්‍යවශ්‍යය කළ කියන්න බැහපිට මෙහිදී අංග සම්පූර්ණ පෝෂණ ද්‍රාවනයක් සහිත්‍ය බඳන් තුළ තමයිපුතේ මේ බෝග වගාව සිදුකිරීම සිදු කරන්න ඉතින් විශේෂෙන් මතක් කන්නවා මේකෙද ගන මාධ්‍යයක් අත්‍ය වශ්‍ය වෙන්නේ නැහැ ඔබ මතක ඇල්බට සලේෂනය මෝදදාගනි මේ හදනවන පපුති ඉති මේ ද්‍රාවන වල පිියච්චගේ විදදුු සන්නනායකතාව පරිබද විත පරික්ෂ කරන්න වනි පපුති මේ වගේ විශේෂයෙන් අපි දන්නවා මේ පෝෂක මාධ්‍යය ඉවත්ත වනවා අඩුවනවා ඇතෝට මේව නැොත අප අතා තත්වයට බත් කරන්නනොේ සංසර්ණයන තියන පද්ධ තියනපතිය සංසරණයේ නොන පද්ධ තියනම පෝෂකම මාධ්‍ය නිර්පාංශවාගේ වැදත්මට යනපපුතය අපි යි බලනපුතේ අපි දැන් යන්නේ නිර් පාංශි වගී වැඩගත්කම් ගැන දුළපුතාත්ක කතා කරන්න පුතේ විශාල වගාභූමි අවශ්‍ය නෝල නිසා පුතේ අපිට ගවතු වගාවටත් නාගරික ගොවිතැනටත් වඩාත්ම සොදසීපුතේ මේ නිර් පාංශ වගා කරම ඉතිං අපිට මේක නේදපුතේ පවිC බටයක් තුළ කරන්න පුළුවන් අර උන්නබටයක් පලලාරගෙන න දකලති නොද බද මේ නි මේ උනටයක්හහලාරගෙන ඒතුල යොදාගන්න පුළුවන් ඇතුතේ පලාස්ටික් බෝතල් යදගන කනවා ඳදුන් යොදාගන කරවා පු ඇ එතව අපිදන්නවා රජ ෆෝම් පෙටියෝදාගන කරනවා නල නල නේදපතිේ අපි විශේෂෙන් මර පේ බටනඔ ඇලිවිදියට සකස් කලලා ඒවත්තුළ වගරන ඉතිම මේක බොහෝම ජනප්‍රයපුතේඉතින් විශාල ඉඩකඩක් අවශ්‍ය වෙන්නේ විශාල භූමි ප්‍රදේශයක් අඩ අවශ්‍ය වෙන්නෑ පුතේ හම අවශ්‍ය නෝන නාගරි ප්‍රදේශවල පුතේ වහල් වල්මතමෝ අනේපුත සිදු කරනවා පුතේ එල්ල එකක් විධාකාරයටමවා නේදපුතිේ හ ේසිෝදමත නපුතේ විශාල වගේ භූමි අවශ්‍යවෙන් නැතිනිසා ගෙවතු වගාවක් විදියටටත් නාගරක ගයිතනක් විදිරත් පුතේ වඩාත්ම සදුසු වග ක්‍රමයක් විද අපට නිර්පාංශ වගාව හඳුන් අන්න පුළුවන්. එෙනම් නිර් පාංශ වගේ වැඩගත්කම අංක එකපුතේ විශාල වගාභූම අවශවෙන් නැපුතේ එ නිසාමක අපිට ගෙවතු වගාවක් එහමනත්තං නාගරක ගොයිතනක් විදියටත් සදුසී කියල හදුන් අන්න පුළුවන් අංක දෙක. මේ සොයිල්ල ස්කල්චෙකක් පස් ්‍රයිත වගාමාධ්‍යයක් නිසාපුතේ විශේෂයෙන්ම, මේ පසිෙන් ඇතිවන රෝගාපිකෙනවා පාන්සු ජන රෝග අවම වෙනවපපුතේක විතාමත්ම වැදගත් මක් පුතේ ඇඩ්ුවන්ටේ ජ එකක් පස් පාන්සු ජනන රෝග අවමයි පුතේ ඒ වගේම බෝගවලට හානිකරන පලිබෝධහා රෝග ඇතිවන්නේ පසහා ජලය හරහ පුතේ ඉතින් නිර්පාංශු වගාව තුළ පවත්තාගෙන යන මේ සනීපාරක්ෂක උපක්‍රම හේතුවෙන් පපුති රෝගහා පලිබෝධහානි අවුම කරගන්න පුළුවන් අපිට. ඒ වගේම පුතේ. මේ පලිබෝධ අවමවීම නිසා රසායනික පලිබෝධ නාසක භාවිතය අඩුවීමෙන් පරිසර දූෂණයක් අඩුවෙන්වා පරිසර හිතකා විින බපුතේ පලිබෝධ අවම මට්ටමින් පැවතීම නිසා දයේ පුතේ මේ රසාවායනික පලිබෝධනාසක භාවිතය අඩුවීමෙන් මේ පරිසර දෂණයක් අවම වෙනවා සොල් ස්කල් ජ එකයිතින් කෙ වැදගත්කම අපි මේ කතා කරන්න පියනුව එකගේ වැදගත්කම්මංක හතුතරට පුතේ විශේෂයෙන්ම අහිතකට පාන්සු තත්ව වලක්වගන්න පුළුවන් ඇ නිර් පාන්සු වගාවක්න පුතේ සොයිල්ල ස්කල්චන එගනිසාමේ අහිතකර පාම්සු තත්තමේ ගාක්‍රමේදී වලක්ව වගන්න පුුවන් මොවාදමේ ඇතිවෙන්න පුුවන් අහිතකර පාන්සු තත් ලවනතාවේ ආම්ලිකතාවේ යකඩ විෂවීමදේ නිසා වගාවට නුසන්සු භූමි මේ සොඳහ යෝදාගන්න පුළුවන්. අන්න ඇයි සොයිල් කකල්ච සොයිල් කල්ච කකරවත් පස්ස. මාධ්‍ය වගාවක්කරොත් මේ මොහෝවිට මේ අහිතකට පාසු තත්ත්වට බෝගොට මූන දෙන්න සිද්ධ වන්න පුළා ෝග අවනතාවට ලක් වෙන්න පුළන් ආම්ි තාවයට ලක්වෙන්න පුළුවන් යකට විසවීම සිද්ුවවෙන්න පුළන් අන්න ඒනිසා මෙවැනි වගාවට නුසුදුසු භූමි නිර්පාංශි වගාව සොඳහා යොදාගන්න පුළුවන් මොකද ඒ තුළ සොයිල්ල ස්කල්ච එකක්වෙන් පස් රහිත වතු බාධ්‍ය තුළ මේ වගා කිරීමක් සිදවෙන්නේ පුතේ. ර් ඒ වගේම බිම් සැකසීම වලී මනේද පුතේ වීඩ් කට්‍රෝලිගක් වගේ දේවල් ඒවාගේ කම්කරුසමය අධිකව අවශ්‍යය කාරයයක් නොැතිවීම පතිේ බලන්නො මේකති බිම් සැකසීමක් විශේෂයෙන් කරන්න වශ්‍ය නැ සොයිල්ස්කල්ච එකක්න වල් පැල නවීම නේතුවි කන්ට්‍රෝල් කරන එක කම්කරුසු මේ අධිකවෝම අවශ්‍යකාරයක් මේක සිදුවෙන්ඩ සිදු කරන්න නැහැ. හය මේ වගේම ඕලෑම කාලගුණික තත්ත්වයක් ඇැට තේ පුති අපට නිර්පාංශ වගාවක් කරන්න පුළහා. ත්තෙනිකරුණ ජලය හා පෝෂක සැපයුම ඉතා සෝක්ෂම ලෙස අන්න ඒකටමම් පුතේ සලකිලිමත්වෙන්වො නි විශේෂයෙන් මේ දන්න අපි මේ සඳහා ජලය හා පෝෂක සැපයුම ඉතා සෝක්ෂම ලෙස සිදු කිරීම හේතුවෙන් පති බෝග අස්වැන්න හා ගුණනාාත්ම බා දවනව බරන්න පෝෂක ද්‍රාවන මාරු කරන්නවඕනේ පෝෂික නිතර මෙ පෝෂක ඩුවෙන වනේ නදපුත මේකෙදති පෝෂක ලබාගන්නකොට ජලය වගේම පෝෂික සැපයීමම ඉතා සෝක්ෂම විදියට සිදු කිරීම හේතුවෙන් පති මේ නිර් පාංශ වගා ක්‍රමේ භාවිතය මගින් බෝග අශයන් වගේ ගුණනාත්මේ දියවුණන වෙන බෝග කොලික්ටයක වගේ කොන්ටිටික දියුණු වන පුති අශ්‍යයන්න්න වැඩි වෙනවා බෝගගේ ගුණාත්මක භාවි දියුණන කෙපති ේෂ අපිටි එකක් සඳහන් කරන්න ුව. මේ වගා කරනු ලබන බඳුන අනුවපුතේ යොදාගරු ලබන මාධ්‍යනුව සහ පෝසක සපේවුන් ලබන ක්‍රමය අනුවපුතේ නිර්පාන්ස වගා ක්‍රම අපිට වර්ගී කරය කරන්න පුළුවන් මොුවවද මේ නි පාංසු වගාක්‍රම වර්ගී කරණය කිරීම සොදා යොදාගනතියෙන නිර්ණයක කිය එක බලන්ඩයන්නපුති වන්න බලනපුත නිර්පාංශු වගාක්‍රම සවයිල්ල ස්කල්ච ක්‍රම මේ කලසිිපිකේෂන් කරලාතියෙන විදිිය ඒ සඳහා යුදාගනතය නිර්ණායක තමයි පපුතේ මේ එකකාක් මේ බෝග වගාකරු ලබන බඳුන්න අනුව නිර් පාංශු වගා ක්‍රමය සොඳහා යුදාගන්නා බඳුනාානුව පුතේ බඳුනානුව ඒගේම මේ නිර්පාන්සු වගාම සොඳහා යොදාගනු ලබන මාධ්‍ය අනුව පුතේ ඒවගේ පුතේ මේ නිර්පාන්සු වගා ක්‍රමේ සොඳහා අපි පෝෂක සපේනු ලබන ක්‍රමය අනුව පුතේ මේ නිර්පාන්සු වගා ක්‍රම වර්ගී කරණය කරන්න පුළුවන් නිර්පාන්සු වගාක්‍රම වර්ගගේ කරණය සොඳහා යොදාගෙන තිෙන නිර්නායක ගැන නැවතත් කතාගරොත් පුතේ මේ යොදාගන්නා පෝෂක සපේු ලබනෝෂ පෝෂක සපේෙන් ලබන කමය අනුව පපුතේ. මේ නිර්පාංශ වගාව සඳහා යොදාගන්නා ලබන වගා මාධ්‍ය අනු වගේ පුතේ වගා කරනු ලබන බඳන අනුවපුතේ අපිට මේ නිර්පාංශ වගාව වගා ක්‍රම වර්ගී කරණය කරන්න පුළුවන් යිට් එකක් තමයි පුතේ පලවිනි එක ද්‍රාවන මේ මාධ්‍යවල වගාව අපි එකට කිය අමුකද පුතේ මේ ද්‍රාවණ මේ මාධ්‍යනතම් පුතේ ද්‍රාවන මේ මාධ්‍යල වගාවට තමයි පුතේ අපි කියන්නේ ජලරෝපිත්ත වගාව කියල් හොඳ එ ද්‍රාවන මේ මාධ්‍යවල වග වනතන් අපිරිෙන ජලරෝපිත වගාව කියලා. දෙක අපිට ගනමාධ්‍ය තුළ වගා කරන්න පුළුවන් විශේෂයෙන්ම ජලපෝෂක වගාවට ලෝකයේ ඉපරණි සිිෂ්ටාචාරයක් වන බැබිලෝනියානු ඉන්දුනිිම්න ඒවගේ නයින් නිල්ම දක්වා දිගු ඉතිහාසයක් තියෙනවා කළ විශ්වාසකරන ඔබට තරන මේ බැබිලෝනනියාාවේ එල්ෙන් පාලමහිම අප ද්‍යානලකනදම ඉහාසය යන කතාාකරදි කතාගන්නනවා පුතේ මේ ජලපෝෂක වගාවට ලෝක ඉපරරි සිිෂ්ඨාචාර් වන බැබිලෝනියානු ඉන්දු නිමනහා නයිල් නිමන දක්වා විහි දෙෙන දීර්ග ඉතිහාසයක් තියෙන බවට විශ්වාසයද කරනවා පපුති එදදා සයිසයේ හැටනවේ වර්සේසිය වස්කීයක්ද බලන්නනකො ේද පති එදදා සයිසයේ හැටනවේ වර්සේදි එංගලාන්තයේ ජෝන් වඩවර්ඩ් මහතා පරයේෂණවල ජලපෝෂක වගාව පිළිබඳ සඳහන් වෙනවා කියලා අපිට සාක්ෂ ලිංකියන් පුළු රයිට් එදස්නාවසේ හැටනාවේ වර්සේ ඉංගලාන්තයේ ජෝන් වුඩ්වර්ඩ් මහතාගේ පරියේෂණ වල මේ ජලපෝෂික වගාව පිළිබඳ සඳහන් වෙන කියලා පුතේ තොරොතුරුවාර්තාාව නොමේ ඉතිහාස ගැන කතා කරද්දි විශේෂන් මේ කරන කතා කරන්න වැැදගත්ත ෙනුම් ඒ වගේම එදදාසස අටසේ හැට වර්ශයේදී පර්යේෂණ සිදු කළ ඩෝ නෝප් මහතාපුතේ මේ ජලපපු පෝෂක වගාවේ පියා විදියට හඳුන්න පසුකාලේද මේ වගාක්‍රමයේ පායෝගික මට්ටම දක්වා සංවර්ධනය කිරීම පුතේ හොග්ලන් එද්දස් නවසේ දහනාවේ ඒවගේම ඩොයිස්මාන් එද්දස් නවසේ තිස් දෙක ජෙරික් එද්දාස් නවසේ තිය හස්තේන එදදාස් නවසේ හැට කියන වර්ශවල මේ පර්යේේෂකයන්ගේ සොයා ගැනීමමුත් බෙහවින් උපකාර වෙලාතියන පුතේ මේ සම්බන්ධින් සිදදු කරන්න. මේ වර්තමානයේ ද ජලපෝෂක වගාව තුල පුතේ මේක සූක්ෂම තාක්ෂණික මෙවලම් යොදාගන්නා ක්‍රමයක් වෙනවා පුතේ පෝරහා ජලය කාර්යක්ෂම වර්ධකයක් අපේක්ෂා කරවා පුතේ මේකද පෝරහා ජලය මගින් කාරයක්ෂම වර්ධකයක් අපේක්ෂා කරනවා මේකද හරි විශේෂෙන් මදත්‍රතියාග ඒ අන්නම පැහහිලෙට් බලන්න පුතේ වර්තමානයේදී ජලපූෂක වගාව තුළ සූක්ෂම තාක්ෂණික මෙවලම් යොදාගන්නා අතර පූරහා ජලය කාර්යක්ක්ෂිම වාර්රන්දවයක් අපේක්ෂා කරනවාපුතේ. ර මේ ශාක පෝෂක සහ ද්‍රව්්‍ය සපේීම ගැනයි අපි දැන් කතා කරන්නේ යන්න මේ ජලපෝෂක වගාවට සම්බන්ධව නැත්තං ජලරෝ පිත වගාවට නැත්තම් මේ නිර්පාශි වගාවට අදාළව නේදපුතේ නිර්පාශි වගාවට අදාලෝ අපි කතා කරන්න පුතේ ඒ සඳහා අපි විශේෂෙන්ම මේක සඳහා සාංකපෝෂික ද්‍රවවිය සැපීම ගැනයි කතා කරත් බෝගයක පරිවෘතිය ක්‍රියාකාරිීත්වේ සොඳහා පිදන්න බෝගික සිදුුවන පරිවෘතිය ක්‍රියාවන්තියන බපුතිේ රයිට් ප්‍රබා සන්ස්ලේෂණ ඒ වගේම වසනය නදපුති මේ පරිවිවෘතිය උත්වේදන ක්‍රියාවල නිවිති පරිවෘතිය ක්‍රියාවලිතියනමේ ශක්තිය වැග කරමින් සිුදු කරන ක්‍රියාවලිතිනබපුති ෝගක රයිට් ඉතිං මේකෙදී මේ බෝගේක සිදුවන පරිවෘතිය ක්‍රියාවල් මොට මටබල සම්න ට මටබලසම් ඉතින් මේ බෝගේක සිදුවන පරිවෘතිය ක්‍රියාකාරිීතය සඳහපපුතේ ශාක පෝෂකකාවශය නමුද ශක්තියවැය කරන්න න ෝසනය සඳහා පතේ ශක්තිය වැය කරන්න පයි ශක්තිය සඳහාම මේ පෝෂක ධාන කරන්න පැ ත ශක්තිය නි්පාදන කන ශක්තිය නය කරගන්න මේ ක්‍රියාවලි කරන්න ශාකටාව වශච, ශාක සිදුවන මේ කායික ක්‍රියාවල සිදදුකිරීමම් සදහ පපුති න තාම් පරිවෘතිය ක්‍රියාකාරිතය සඳහා. අපි දන්නවා ශාක පෝෂක අවශ්‍යයි ඒ පෝෂක අධිමාත්‍ර හෝ අංශුමාත්‍ර පෝෂකලිස පුතේ බෝග විසින් අවශෝසනය කරගන්න බදන්නවා බෝගයක පරිවෘතීය ක්‍රියාකාරීත්තේ සඳහා ශාකපෝෂක අවශ්‍ය වනාපුතේ ඒවා අධිමාත්‍ර හෝ අංශුමාත්‍ර පෝෂක විදිහට අපි දන්නවා බෝගමගින් අවශෝෂණය කරන්න ර් ඒක නිසා මේ නිර්පාංශු අගවෙදී සොල්ල ස් කල්චියෙක යොදාගන්නා පෝෂක වල කන්ටෙන්ට් එක නැත්තං පෝෂකවල සංයතිය පුතේ විශේෂයෙන්ම බෝගයේ පෝෂකා අවශ්‍යතාවේ සඳහා බලපාන සාධකානුව තීරණයවා පුතේ. සමහර ශාක විශේෂ සඳහා සමහර පෝෂක විශේෂවල අවශ්‍යිතා තීරම් එකත් විශේෂයෙන් මෙතඇදි සඳහන් කිරීම වැදගත් කරුණක් විදියට කියන්න කැමති. බලම පුතේ මොනු අදමේ ශාක සඳහා අවශ්‍ය කරන අධිමාත්‍ර පෝෂක කෙලො වෙතින් Npහෙම නේදපුති මෙම තියනාාපුතේ මේ සඳහා අවශ්‍ය වන අධිමාත්‍ර පෝෂක ටික පිළිබඳව දන්න පුතයාව අවධානයකාබජන්සිේ තිද්‍රජන් පොස්පරස් පොටැන්සියම් නද පුතේ කවද පුතේ එන්පීේනේඒවත් අධිමාත්‍ර මූලදර වනිි කැල්සිම් මැග්නීසිම් සල්ප යකඩ පොස්පරස් පොතන්සිම් කැල්ම් මැගනසියම් සල්ප අය නැතන් යකඩ බාඩ අධිමාත්‍ර පෝෂකටික කාබන් හන් පොපරස් පොටන්සිම් කැල්ම් මැගනසියම් සල්ප සහයකඩ මතකතියගන ලේසිීම මතකතියග මතකතියයාග පොසියම් මතකයි මතාතියාන්න කැල්සියම් ැග්නීසියම් සල්ප සහ යඩ කැල්සියම් මැගනීසියම් සල්ප සහහා යකඩයිපුතේ විශේෂයෙන් මතක තියාගන්න අවශ්‍යිවයන්නේ අමශුමාත්‍ර පෝෂකවලටයම් පපුති අධිමාත්‍ර පෝෂකටික ආයෙත් මතක් කරන්න බල කාබන් ්‍රජන් ක්සිජන් න ප්‍රජන් පොස්පරස් පොටසිම් මැගනීසියම් කැල්සියම් සල්ප යකඩ හරිදිපුතේට යිට් ටික හරි හරි දහමටිකල් මතයාගම අංශුමාත්‍ර ටික මැංගනීස් එමෙන් මැංගනීස් නේ අංසුමාත්‍ර අංකෙක මැංගනීස් අංක දෙක කොප අංකතුන සිං අංකහතර මොලිබ්දිනම් අංකපහා බූරුන්මකින් වඩාත් වැඩිපුරමතියවා ඩීගුණනී මූල ද්‍රවේ. ර විසයක විෂයක තියදක්වතින මුලද්‍රව තම අප දීගනී මුූලදවක කියන අවර්ථතාව වගේ රසා විද්‍යා ඉත්තමයි ඔගන්නන විශේෂ අපි දාල වන්නන්නේ. රයි් ඩී ගොනුවේ මූලද්‍රවී. ඒ වර්ණවත් සංගත සංකීන හදනවා ඒයි හදන කැටෙන්. ර හරි වර්ණවත් සංගත සංකයන හදම වා ඩීගනව මූලද්‍රවී කලාිට කිය. විසිය ඉඳදන් තිහ දක්වා විසිය එක ස්කැන්ඩියම් සිට තිහ කොප දක්වා මුූල දවිය නේදපුති පරමාණුක ක්‍රබාන්ගේ විසියකවෙනි ස්කන්න කැන්ඩියම්න්නේ නදපති තිහවෙන්නේ නදපති නේදපුති සිං අයිති වන්නේට කොප අයිති වන්නේ නදපුති නේද ර සික් දක්වානේ රයි් විසිනාවේ සි සිංක් දක්වාන රයි්ම මතක දයගන මැංගනීස් කොපර් සිංක් මොලිප් ඩිනම් බෝරෝන් කවදපතේ මේ වර්ග පහ අම්ශමාත්‍ර පෝෂක ර්ග පහ කෞද පත අම්ශුමාත්‍ර පෝෂක වර්ග පහතමාපුතේ මගනී එමෙන් මගනිී කොපස ොලිබනම් බෝමොලිප නම් සහ බෝරෝ කවදපතය අත්මතක් කරන්න මගනී කොප සිං මොලිප්නම් බෝ මගනී කොප ොලිප නම් බෝරෝ නවත පලතුක මගනී සිංක් කොප මොලබ්ඩනම් බෝරෝන් මෙන්න අංශමාත්‍ර මූල ද්‍රවීටික පුතේ මේශසාකවර්ධනයට අවශ්‍ය අංශමාත්‍ර පෝෂකටික පුතේ. අංශුමාත්‍ර පෝෂි මූල ද්‍රවිටිකයි පුති අපි කිව. ර් එහනම් බෝග සම්ප්‍රදායයික ලෙස පසෙහි වගා කරනකොට අපි දන්නවා අශුද්‍ර පෝෂක හා යකඩ ඕනතාවේ ඇතිවෙන්නේ කලාතුරකින් අන්න බලන්න. බෝග සොඳහා බෝග සාමාන්‍යෙන් පසේ වගාකරද්දිි පුති රයි බෝග සම්ප්‍රදායක ලෙස පසෙහි සොයිල් කල්්චකේද. වගා කරනකොට මේ බෝග සඳහා ශුද්්‍රපෝෂක සහා යකඩ ඕනතා ඇතිවෙන්නේි පුතේ බොම කලාතුරකිින්. බලන් බෝග සම්ප්‍රදායික ලෙස පසෙහි වගා කරන විට ශුද්‍රපෝෂකහා යකඩ ඕනතාවේ ඇතිවෙන්නේ පුතේ කලාතුරකි. මතකතියාගන්න ශුද්‍රපෝෂකහා යකඩ ඕනතා ඇතිවෙන්නේ කලාතුරකින් මේ බෝග සම්ප්‍රදායයික ලෙස පසේ වගාර දිදරුවට. නිසා පොහොර සංහිතය තීරණය කිරීමේදී පුතේ මේ බෝගයට විශාල ප්‍රමාණයෙන් අවශ්‍ය වන මේ NPQ මොනාදමවා අධිමාත්‍ර පෝෂක ගැන සැලකීමක් සිදුකන්නු ලබනාා පුති බලන්නකෝ මේ නිසා පොහොර සංහිතය තීරණය කරනකොට පර්ට්ලයිසටේන්ට එක තීරණය කරනකොට විශේෂයෙන්ම බෝගවල ෝගවල විශාල ප්‍රමාණයෙන් බෝගොල්ට අවශවෙන් අධිමාත්‍ර වශයෙන් අවශ්‍යයන මූලද්‍රාවේටික කවුද NpKයි්‍රජෙන් පොස්පරස් පොට ඇයම් මේ අධිමාත්‍ර පෝෂක ගැන සැලකීමක් සිදුකරනු ලබනු අදරුවනි අධිමාත්‍ර පෝෂක ගැන සැලකීමක් සිදුකරනු ලබනු හොඳ ඉතිං නමුත් ජලපෝෂක වගාව දිපුතයේ මේ පසභාවිතා කරන්න නැහැනි විශේෂයෙන්ම මූලවර්ධනය සඳහා සැපේන මාධ්‍ය සීමමාාකාරී වෙනවා. එවැනි අවස්ථාවකදී ශාංකවර්ධනයට අවශ්‍යයේ සියවුලු පෝෂකපුතේ බාහිර වසයෙන් සැපීම අනිවාරය. නමුත් ජලපෝෂක වගාවේදි පසභාවිතා කරන්නේ නැහැ. සොයිල්ලස්කල්චිකක්. ජලයයි මාධ්‍ය විදියට භාවිතා කරන්න ඒ නිසා මූලවර්ධනය සොඳහා සැපේන මාධ්‍යමකද වෙන්නේ. සීමමාකාරී වෙනවා. එබැවින් එබනි අවස්ථාවකදිපුතේ අපි ාකවර්ධනයට අවශ්‍ය සියලු පෝෂක කොහෙන්ද බාහිර වශයෙන් සැපීම අධ්‍යාවශ්‍ය වෙන හොඳයි දරුවන ඒවගේම මේ නිර්පාංශු වගාවේදී විශේෂයෙන්ම මේ වගාමාධ්‍යිය පුතේ පෝෂක සන්රක්ෂණ ධාරිතාවයක් අපිෙනා බෆරින් කැපාසිටයකා ඒ වගේම පචගේ වෙනස්වීම් මොලට ප්‍රතිරෝධීවීමේ හැකියාව ොැතිවීම නිසාපුතේ යම් පෝෂයක ඉතා සුළුහෝ තාවකාලික අඩුවීමකින් මතකතියාගන්න පුතේ බෝගයේ වර්ධනය සහ සමහරවිටෙහි පැවත්මකිරේ ඉතා අහිතකර ප්‍රතිඵල ඇති කරවන්න පුළුවන් අන්න සුවිශේෂිත කරුණක් ජලරෝපිත වගාවේදී නේද මොකද බලන්න ජලරෝපිත නිර් පාංශ වගාවේදී මාධදී පෝෂක සංරක්ෂණධාරිතාාවයයා ෙනවා බෆරින් කැපා සිටිය එකක් ඒ වගේම පක් වෙනස්වීමමුොලට ප්‍රතිරෝධීවීමේ හැකියාවක් නොමැතිවීම නිසාපුතේ යම්කිසි පෝෂක්කයක ඉතා සුළු හෝ තාවකාලික ටෙම්පරලි ඩික්්‍රීස් එක නැත්තං අඩුවීමකින් බෝගයේ වර්ධනය වගේම සමහර විට බෝගයේ පැවත්ම කෙරෙහි ඉතා අහිතකර ප්‍රතිඵල ඇතිකරවන්න පුළුව ලෝකයේ විධ රටවල මේ වගා ක්‍රමය සාර්ථක ක්‍රියාත්මකෙන පති නිදර්ලන්ති ඒ ස්්‍රයිලි ඇමරිකාවෙන් රටවල් ජපානවෙනි මහා පරිමාන ආරක්ෂිත භෝග වගාවක් සහිත රටවලපුති හෙක්ටයාර බලන දුළුස්දාහක් පමණම මේ ජලරූපිත වගායටති වගාකිරනවා හෙක්ටියර දුළස්දාාහක් විතර මේ ජලරෝපිත වගාව යටති වග කරනු ලබ. සම්ප්‍රදායික පාංශ වගාවත් එක් සම්සන්ධනය කරනකොට මේ සොයිල්ල ස්කල්චික නැත්තං නිර්පාංශ වගාව ඉතා ඉහලාස්වවැන්නක් ලබා දෙනවා දරුවන පසයනු ජීවානු හරණය කල් ලද මාධ්‍යයක් නෙවේපුතේ ශුද්‍රජීන්ගෙන් ගහනය වෙලාතීන් හරි ඒකට සාරක්ෂිත භෝග වගාව යටත්තේ යොදාගැනීමට නොහැකිී පස ඒකයි මේ ස්ොයිල්ල ස් කල්චිකක්ගාන් ඒකනි සාරක්ෂිත භෝග වගාව වැඩතේ නිර්පාංශ වගාවපුතේ විශේෂෙන්ම මේ හයිඩ ෆොනිික්ස් නැත්තන් ජලරෝපිත වගාව අධ්‍යාවශ්‍යාගගේයක් බොඩ පත්ලතින පපුතේ මේ හයිඩ ෆොනිෙක් එක එහහිනං සම්ප්‍රදායික පාම්ශ වගාව සමග සම්සන්ධනී කිරීමේදී නිර් පාංශ වගාව ඉතා ඉහල අ ශන්නක් ලබා දෙනු පස කියලක යන ජීවානු හර්මය කරල දමාධ්‍යයක් නෙවෙේ ඒක නිසා ආරක්ෂිත භෝග වගාව යටත යොදා ගැනීමට හැකියාවක් නැහැ. ඒක නිසා ආරක්ෂිත භෝග වගාවයටතේදී පුතේ මේ නිර්පංශු වග නැත් නං ඒ අතම මේ යිඩ ෆොනිික් නැත්තන් ජ රෝපත වගාවපති අ්‍යාාවශ්‍යය අංගයක් බෞදඩ පත් ලතී. සී ලංකාවි මහාපරිමාන ලෙසමේ හරිතාගර තුළ එලෝළු වගා කරන්නන් වගේම මහාපරිමාන විසිතුරු වගා කරන්නනුත් යොදාගන්න මේ නිර්පාංශ වගා ක්‍රමි මොකද්දපුතේ අපේ රටේ මහාපරිමාන ලෙසමේ හරිතාගාර තුළ එලෝළු වගා කරන්නන් වගේම ඒ වගේම මහා පරිමාණන විසිතුරු පැළවගාරන්න අනුත් පපුති. යොදාගන්න නිමින් මේ නිර් පාංශවාගා ක්‍රමේ ඉතිං බොහෝ ගැටලුවලට හේතුව නිර්පාංශ වගාව මූලික ක්‍රම අනුගමණනියනුකිරීමයි පුති. රයිට් විශේෂන් මතුදයාය මේ නිර් පාංශ් වගාවක් සාර්ථක සිදු කරගන්න නං ඒ සඳහා සිදු කරනු ලබන මූලික කමවේද නිවැරදිව අනුගමන කළයුතු. එකගනිසා තමයි අපි කියන්නේ බොහෝ ගැටලූලට හේතුව වෙන්න පුතේ මේ නිර් පාංශවාගාවේ මූලික ක්‍රම අනුගමනය නොකිරීම. හොඳයි ආදරනීය දයපුතේ අපි උසස් පෙළ ගයුපද්ධ තාක්ෂන වේදේ මේ දොස් නිස්්‍රේීනිය අවසන් ඒක කියත් එක් එක දපතිේ සම්බන්ධ ලයි විශේෂ දල ස්්‍රේන ොස්සන. ඒගේපුතේ අවසන් ඒක පලොන කොට සතක්ක තම පි සම්බන්ද ලන විශේෂන්ම කොටසන්න ප ද ල පොතා ත්ක සාචා කර වසන් වස නිර් පාංච වගරම පිළිබඳද ද පත සසාච කරම නීම අපි බලාපොත්තිවා ඒකට අදාල ඊළඟ කොටස් ඊළඟ ඒක්ොට සත්ත එක්ක සම්බන්ධෙන් බලාපොත් ද පොතා ත් එෙ.